මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ෆිසික්ස් සයිඩ් එකේ ඩිග්‍රීනක් කරාම ඔයාට යන්න පුළුවන් ජොබ්ස් ගැන. අපි ජොබ්ස් කීපයක් විතරයි තෝරගෙන තියෙන ඔයාලට විස්තර කරන්න. මීට අමතරව තව කැරියර් පාත්ස් ගොඩක් තියෙනවා කියලා අමතක කරන්න එපා. මුලින්ම අපි කියන්නේ ඇස්ට්‍රොනොමර්. එහෙමත් නැත්නම් ගගනගාමීන් ගැන. ගගනගාමීන්ගේ ප්‍රධානම කාර්යභාරය තමයි තොරතුරු රැස් කරලා පර්යේෂණ කරලා විශ්වය ගැන අධ්‍යයනය කරන සිද්ධාන්ත ගොඩනගන එක. ඒ නිසා ගගනගාමීෙක්ට භාවිත කරන සොෆ්ට්වෙයාර්ස් උපකරණ ඒ වගේම විද්‍යාත්මක හා ගණිතමය මූලධර්ම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඇස්ට්‍රොනොමර් කෙනෙක් වෙන්න නම් ඔයාලා ඇස්ට්‍රොනොමර් පැත්තෙන් PhD එකක් කරන්න ඕන. පර්යේෂණ මෙහෙවලා හොඳ අත්දැකීමක් තියෙන්න ඕන. ඒ වගේම විද්‍යාත්මක මෘදුකාංග වගේම මෙවලම් පාවිච්චිය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕන. දැන් අපි කතා කරමු රිසර්ච් සයන්ටිස්ට් කියන ජොබ් රෝල් එක ගැන. මූලිකවම මෙයාලගේ කාර්යභාරය තමයි පර්යේෂණ විහෙවමින්, දත්ත අධ්‍යයනය කරමින්, නියත එකතු කරමින් ඒ ප්‍රතිඵල ඉදිරිපත් කරන එක. මේ එක්කම වාර්තා, පර්යේෂණ පත්‍රිකා ලියන එකත් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්ගේ කාර්යභාරයක්. ඊට අමතරව තමන්ගේ ෆීල්ඩ් එකට අදාළ නව විද්‍යාත්මක හා තාක්ෂණික සොයාගැනීම් ගැනත් අවධානයෙන් ඉන්න ඕන. ඔයා රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් වුණත් රජයේ පර්යේෂණාගාර, විශ්වවිද්‍යාල, පුද්ගලික පර්යේෂණ ආයතන වගේ ගොඩක් තැන්වල රැකියා අවස්ථා තියෙනවා. රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න නම් තමන්ට අදාළ පර්යේෂණ අංශයෙන් PhD එකක් කරන්න ඕන. මීළඟට අපි කතා කරන්න යන්නේ සවුන්ඩ් ඉන්ජිනියර් කියන ජොබ් එක ගැන. එක එක නිර්මාණවලට මියුසික් සහ ඕඩියෝ රෙකෝඩ් කරන එක, මික්ස් කරන එක, ඒ වගේම එඩිට් කරන එක තමයි මෙයාලගේ කාර්යභාරය වෙන්නේ. සවුන්ඩ් ඉන්ජිනියර්ස් ලද දියුණු ඒ වගේම සංවේදී මෙවලම් හා තාක්ෂණයක වැඩ කරලා හොඳ අත්දැකීමක් තියෙනවා. හොඳ සවුන්ඩ් ප්‍රොඩක්ෂන් එකක් කරන්න නම්. අපි දැන් කතා කරමු ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියරින් කියන ජොබ් එක ගැන. ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියර් කෙනෙක්ට කාර්යභාරයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. එයාලා ඉලෙක්ට්‍රොනික පද්ධති, උපාංග, මෙවලම් හා මෘදුකාංග නිර්මාණය කරනවා වගේම ඒවා ටෙස්ට් කරමින් වැඩිදියුණු කිරීමත් කරනවා. ඒ වගේම පවතින මෙවලම් අධ්‍යයනය කරලා ඒවා තවත් දියුණු කරන්න නව අදහස් ඉදිරිපත් කරනවා. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක තත්ත්වය උසස් ලෙස ඉදිරිපත් කරන්න ඕන උපදෙස් ලබා දෙනවා. ඔයාලට ෆිසික්ස් සයිඩ් එකේ ඩිග්‍රී එකක් කරලා මේ ෆීල්ඩ් එකට එකතු වෙන්නත් පුළුවන්.